වැත් බදු ගැහීම සම්බන්ධයෙන් ජනතාව ලොකු බයකින් ඉන්නවා. බඩු මිල ඉහළ යයි කියලා. විශේෂයෙන් මේ සීසන් සමයේ උත්සව සමයේ වැත් බදු වැඩි කිරීම කොහොමද වහන්සේ දකින්නේ ජනතාවට දැනෙන්නේ? වැත් බදු වැඩි කිරීමට සිදු වෙලා තියෙන්නේ මහා ජනතාවගේ වරදින් නෙමෙයි. මෙතෙක් හිටියහා දැනට ඉන්න දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ වරදින්. හැබැයි දැන් මේ වැඩබදු ගැව්වහම ඒකෙන් දුක් විඳින්න කරදර වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ පොදු මහජනතාවට. ඒ දේශපාලකයන්ට හා නිලධාරීන්ට කිසිම හිරියාවක් කරදරයක් නැහැ. ඒ පැත්තෙන් බලනකොට වැඩබදු වැඩි කිරීම මහජනතාවට හිරිහැරයක්, හිංසාවක්, පීඩාවක් වෙන නිසා අපට ඒක අනුමත කරන්න බැහැ. අනිත් පැත්තෙන් බොහෝ දෙනා කියනවා මේ බදු ගැහුවේ වැඩබදු වැඩි කරේ තවත් අනෙකුත් බදු ගහන්නේ IMF එකේ උමනාවට කියලා. ඒගොල්ලෝ ණය දෙනවා නම් මේවා කරන්න ඕන කියලා කොන්දේශය දාන උපදෙස් දෙනවා. ඒ අනුව මහජනතාව ගැන නොතකා IMF එකේ ණයට ගන්න බලාගෙන මේ බදු ගහනවා නම් ඒකත් සදාචාරාත්මක දෙයක් කියලා අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා ඒ දෙපැත්තෙන් බැලුවහම මේ බදු වැඩි කිරීම අසාධාරණයක් හැටියට අපිට පේනවා. ඊළඟට මහාචාර්ය වසන්ත අතුකෝරල මහත්මයා කියලා තිබුණා 10%කට වැඩබදු අඩු කරන්න පුළුවන් කියලා. ඉතින් විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් එහෙම නිකම්ම කියන්නේ නැහැ. ඒ වගේ මහාචාර්යවරු ආර්ථික විශේෂඥයෝ ඉන්නවා මේක කළමනාකරණය කරන්න පුළුවන් කියලා කියන අය. ඒ නිසා මේ වගේ දේවල් කරන්න ඉස්සෙල්ලා IMF එකෙන් නෙමෙයි අහන්න තියුනේ. ඒ වගේ අපේ රටේ ඉන්න මහජනතාව ගැන හිතන, මහජනතාවගේ දුක දන්න ඒ වගේ උගතුන්ගේ. එහෙම අහන්නේ නැතුව IMF කියන විදියටම වැඩ කරන්න ගියාම ඒක රටට අහිතකරයි කියන එක, ඒ වගේම දේශපාලකයන්ගේ අනාගතයටත් හිත කරයි කියන එක මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕන, මතක් කරන්න ඕන. දැන් IMF වාරිකය අනුමත වෙලා තියෙනවා, දෙවෙනි වාරිකය. මේක රටට ජයග්‍රහණයක් නෙමෙයිද? ණයක් ලැබීම ජයග්‍රහණයක් කියලා මම නම් හිතන්නේ නැහැ. ඒක සහනයක් වෙන්න පුළුවන්. ඒක ජයග්‍රහණයක් වෙන්නේ නැහැ. මොකද ණය වීම, ණය ගැනීම බුදුදහමේ අනුමත කරන්නේ නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරන්න තියෙන්නේ සප හතරක් තියෙනවා. ඒ සප හතරෙන් එකක් තමයි අනන සුඛ, ණය නැතිකම කියන එක. ඒ නිසා මේක ජයග්‍රහණයක් නම් නෙමෙයි. ඉතින් මේ වෙලාවේ රට වැටලා තියෙන තත්ත්වයට කිසියම් සහනයක් හැටියට අපට සලකන්න පුළුවන්. දැන් මිහින්තලා උදබිමේ තම ආරක්ෂක හමුදාව ඉවත් කරලා තියෙනවා. නායක හමුදාව මිහින්තලේ හමුදාව කිව්ව ප්‍රකාශයකට විරෝධය පළ කරමින් මේ මිහින්තලේ අරාජික වීම පිළිබඳ වහන්සේ දකින්න කොහොමද මහා සංඝරත්නයේ විදියට? මිහින්තලේ තත්ත්වයේ පිළිබඳ අපි පෞද්ගලිකව එහෙම හොයලා බැලුවා, විමසලා බැලුවේ නැහැ. කොහොම නමුත් මිහින්තලේ හාමුදුරුවෝ කියාපු වචනයක් අල්ලගෙන ඒ සංවර්ධන කාර්යයන්ට යොදලා තිබිච්ච හමුදාව අයින් කර ගැනීම අපට අනුමත කරන්න බෑ. මිහින්තලේ හාමුදුරුවෝ කරපු ප්‍රකාශය වැරදි නම් ඒකට වෙනම පරීක්ෂණයක් පවත්වලා වෙනම කටයුතු කරන්න. නමුත් එහෙම කිව්වා කියලා මිහින්තලේ හාමුදුරුවන්ට දඬුවම් කිරීමට හෝ එහෙම නැත්නම් දැනුම් දීමක් කිරීමට රිදවීමට එහෙම කලයක වැරදි කියලායි අපිට කියන්න සිද්ධ වෙන්නේ. පොදු ජන පෙරමුණේ සමුළුව අද දින අද හවස පැවැත්වෙනවා. නැවත නැගිටින්නද මහින්ද මහත්තයා හදන්නේ? මොකද්ද මේ සමුළුව තිබීමේ අරමුණු කියලා වහන්සේ හිතන්නේ? ඔබතුමා වහන්සේ පොදු ජන පෙරමුණ වෙනුවෙන් පෞගේ කාලේ පෙනී හිටියා. දැන් කොහොමද දකින්නේ පොදු ජන පෙරමුණ? පොදු ජන පෙරමුණ වෙනුවෙන් අවස්ථාවලදී අපිට හිතන වැරදි නරක ආදී කියලා හිතන දේශපාලකයන් මගින් රට හදන්න තමයි අපි උදව් උපකාරුනේ. ඉතින් ඒක සිද්ධුුනේ නැහැ. 1981 ඉඳලා සෑහෙන අතීත ඉස්සරේ ඉඳලා අපි මේ කාර්යය කරන්න උත්සාහ දරුවා. දේශපාලකයන් මගින් රට හදන්න තමයි අපි උදව් උපදේ. නැතුව කිසියම් පක්ෂයකට, සංවිධානයකට පක්ෂපාතීම නෙමෙයි. ඒක කවුරුත් පැහැදිලිව තේරුම් ගන්න ඕන කාරණයක්. පොදු ජන පෙරමුණේ සමුළුව මගින් අලුත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරගෙන රටට හිතකර දෙයක් කරනවා නම් අපි ඒක නරකයි කියන්නේ නැහැ. නමුත්
මෙතෙක් පොදු ජන පෙරමුණ ක්‍රියා කරපු ආකාරය අනුව රටට හිතකර දෙයක් ඒගොල්ලන්ගෙන් සිද්ධ වුණා කියන අපට හිතන්න අමාරුයි. ඉදිරියටත් එහෙම වේද කියලා සැකයක් තියෙනවා. අද පොදු ජන පෙරමුණේ සම්මුලව පවත්වලා මෙතෙක් කරපු වැරදි හදාගෙන ඒවා පිළිඅරගෙන නිවැරදි පිළිවෙකට එනවනම් අපි ඒ ගැන සතුටු වෙනවා. පොදු පෙරමුණේ කොඩිවලට තනකොළ එල්ලලා තියෙනවා. සමාජ මාධ්‍ය බොහොම විහිළුතාලු කරනවා මේ සම්බන්ධයෙන්. මේ 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 தත්ත්වය කොහොමද දකින්නේ? සමාජ මාධ්‍ය ජාලා කරන දේවල් අපි නම් අනුමත කරන්නේ නැහැ. මොකද ඒක එක විකාර කරනවා. ඒ නිසා එහෙම කරන එක හරිය කියලා අපිට කියන්නත් නැහැ. මොකද සමාජ මාධ්‍ය ජාලා අපිට හුඟක් අහිතකර දේ කරනවා. විශේෂයෙන් බුදුදහමට භික්ෂුන් වහන්සේට අහිතකර දේවල් මේ මාධ්‍ය ජාලා වලින් කරගෙන යනවා. ඉතින් මේ විදිහේ දේවල් මගින් සමාජ මාධ්‍ය ජාලා වල තියෙන මේ වැදගත්කම පිළිගැනීම හුඟක් දුර්වල වෙනවා අඩු වෙනවා කියන එක තමයි අපිට කියන්නේ. ඔබ වහන්සේට ආරාධනා කාවේ නැද්ද පෙරමුණේ සමුණුවට? නෑ නෑ ආරාධනා වෙන්නේ නෑ. අපිට කියන්නේ අපි අහිමි වෙලා නෙන්නේ. සමුළු සාර්ථකයි කියලා හිතනවා. ඒගොල්ලෝ වැරදි හදාගෙන රට කරනවා කියලා තමයි කියන්නේ. වැරදි හදා හැමදාම කියන්නේ එහෙමයි. නමුත් කවදාවත් එහෙම වෙලා නෑ. මේ පාරවත් එහෙම වුණොත් හොඳයි.